අපිට පුළුවන් යමක් තේරුම් ගන්න දැන්. මොනවා හරි දෙයක් කරන්න ගියාම ඒ කරන දෙයට හේතු වෙන ධර්මතා ගොඩ තියෙනවද නැද්ද? ඕනම දෙයක් සිද්ධ වෙනකොට මේ ලෝකේ ඕනම දෙයක් සිද්ධ වෙනකොට හේතු වෙන ධර්ම තියෙනවා. ඒ සිද්ධියට අදාළ හේතු වෙන ධර්ම ගොඩක් තියෙනවා. ඒ හේතු වෙන ධර්ම වලට අපිට කියන්න පුළුවන් ඒකේ කොටසක් කියලා, අංගයක් කියලා. අංගයක් කියන්නේ කොටසක් කියලා. තුන් ලෝකය නැත්තම් අපි හිතමුකෝ, අපි ගැන පංච උපාදානස්කන්ධය, ලෝකය අවබෝධ කර ගැනීම කියන එක සිද්ධියක්ද නැද්ද? අපේ මනසට කවදාහරි දවසක ලෝකය අවබෝධ වෙන්න ඕනේ. ලෝකය අවබෝධ වෙන්න ඕනේ. අන්න ඒ අවබෝධ වෙන්නකොටත් ඒ අවබෝධයට අදාළව අවබෝධයට හේතු වෙන අංගයන්ගේ ඒකරාශී වීමක් තමයි. බෝධියට හේතු වෙන, අවබෝධයට හේතු වෙන අංග ටිකට කියනවා බොජ්ජංග කියලා. බෝධියා බෝධිස්සවා අංගාති බොජ්ජංගා. හරිද? මේ බෝධියට හේතු වෙන, අවබෝධයට හේතු වෙන මාර්ග සංඛ්‍යාත බෝධිහුගේ අවබෝධයට හේතු වෙනවාය කියන කාරණාවෙන් බොජ්ජංග කියලා කියනවා. හරිද? එතකොට අන්න ඒ බොජ්ජංග ටික අපි වෙන වෙනම දැනගන්න ඕනේ. ඒ අට, ඒ බොජ්ජංග හතම එකතු වෙලා හේතු වෙලා තමයි අපිට කොයි වෙලාවක හරි මාර්ග සමාධියක්, මාර්ග හිතක් උපදින්නේ. අපි මහාචත්තාරි සූත්‍රයේදී අංග 8 කියලා කිව්වනේ ආර්ය අෂ්ටාංග මාර්ගය. දැන් එතකොට මොකද මේ හතක් කියලා කියන්නේ කියලා ඔන්න කෙනෙකුට ගැටලුවක් එනවා. හරියට විශ්ලේෂණය කරලා බලන කෙනෙකුට තේරෙනවා පින්වත්නි. දැන් මම මෙහෙම කියන්නම්කෝ. පාසලක ශිෂ්‍යයන් පිරිසක් ඉන්නවා. පළවෙනි පන්තියේ ඉඳන් 10වෙනි පන්තිය දක්වා කියන ලොකු ඉන්නේ. කොටස් 10කට බෙදලා ශිෂ්‍යෝ පිරිස කියලා කියන්න පුළුවන්ද බැයිද? පුළුවන්. ආය කෙනෙකුට පුළුවන් ඕනනම් කියන්න නේද? උස ළමයි, කොට ළමයි කියලා වෙන් කරන්න පුළුවන්ද බැයිද? පුළුවන් නේද? ආය පුළුවන් සිංහල ළමයි, සිංහල නෝන ළමයි කියලා වෙන් කරන්න පුළුවන්. ගැහැණු ළමයි, පිරිමි ළමයි කියලා වෙන් කරන්න පුළුවන්. දක්ෂ ළමයි, අදක්ෂ ළමයි කියලා වෙන් කරන්න පුළුවන්. අන්තිමට කොයි විදිහට වෙන් කෙරුවා ළමයි ටික ඔක්කොම එනවා. අන්න ඒ වගේ අවබෝධයට හේතු වෙන කරුණු බුදුරජාන් වහන්සේ එක එක විදිහට වෙන් කරලා පෙන්නනවා. හරි? එක විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගය කිව්වා. දැන් කියනවා බොජ්ජංග කියලා. හැබැයි අන්තිමට බොජ්ජංග ටික කියලා ඉවර වෙනකොට, ඔන්න බොජ්ජංග ටික විස්තර කරලා ඉවර වෙනකොට මේ අත්තන්ට තේරෙයි ආර්ය අෂ්ටාංග මාර්ගයමයි වැඩෙන්නේ කියලා. හරිද? ඒකින්ද ඒ ගැන වික්ෂිප්ත වෙන්න දෙයක් නැහැ. එක එක ආකාරයෙන් එක එක විදිහට දේශනා කළා. දැන් සූත්‍ර පිටකේ ගත්තොත් සමහර වෙලාවට දැන් දීඝනිකායේ තියෙන සූත්‍ර බොහෝමයක මොනවද තියෙන්නේ? සීලය, සමාධිය, චූල සීලය, මධ්‍ය සීලය, මහා සීලය. ඉතින් හැම සූත්‍රයකම තියෙන. ඉතින් එකම දේ තවත් තැනක කියන්නේ නැහැ කියලා බුදුරජාන් වහන්සේගේ නීතියක් නැහැ. නේද? අපි අහන්න දැන් මේ ධර්ම දේශනා මාලාවෙත් නේද මේ ආයතන ඕන තරම් තේරිලා ඇති. මට ආයෙ කියපු දේවල් කියන්න වෙනවා සරින් සරේ. කාට හරි තනවා කියපු දෙමයි කියන්නේ කියලා ඒතර අහන්න නැතු ඉන්න වෙනවා. නේද? ඒක අපේ නිහතමානිකමක් වෙන්න ඕනේ අපිට. නේද? කියපු දේ නැවත අහනකොට, මං වුණත් කියපු දේ නැවත කියනකොට මොකද වෙන්නේ? මාවත් හොඳ පන්නරයකට පත් වෙනවා. ඒකින්ද අපේ අපිට කොච්චර නිවන් දකින්නකම්ම එකම දේ හරි අහන්න ඕනේ. නිවන් දකින්නකම්ම, සත්‍ය අවබෝධ කරනකම්ම එකම දේ හරි නැවත නැවත ශ්‍රවණය කරන්නම ඕනේ. කොහොම නමුත් කමක් නැහැ. අපි දැන් මේ වෙලාවේ සාකච්ඡා කරගෙන, එහෙනම් අපිට තේරෙනවා අවබෝධය ඇති කරගන්න මේ හිත කෙලෙස් වලින් අයින් කරගන්න ඕන බව අපි බොහෝ වාරයක් කියලා තියෙනවා. හරිද? මං මගේ මේ ඉන්න පින්වත් අම්මලාගෙන්, තාත්තලාගෙන් අහනවා. හිතුවක්කාර ළමේ, ගොඩක් හිතුවක්කාර ළමේ, හොඳට හදපු අය නැද්ද? නේද? හිතුවක්කාර වෙන්න තිබ්බ ළමයින්ව අපේ අම්මලා නොයේකුත් උපක්‍රම යොදලා නේද, අපේ තාත්තලා නොයේකුත් උපක්‍රම යොදලා හරි අමාරුවෙන් හොඳට හදාගෙන නැද්ද? ලේසි වුණාද? පුංචි කාලෙම තේරුණා මෙයා හරි දඟයි, මෙයා හරි කපටි කියලා. නේද? සමහර ලාට තේරෙනවා පුංචි කාලෙම ළමයි ගැන මේ ළමයා හරි කපටි, මේ ළමයා හරි දඟයි, සූක්ෂ්මයි කියලා. නේද? එහෙම තේරුණාට පස්සේ මොකද කරන්නේ? නේද? මේ දෙමව්පියෝ අපූරු උපක්‍රම යොදනවා.
නේද? සමහර වෙලාවට දඬුවම් කරනවා. තරහෙනුත් නෙවෙයි. නමුත් දඬුවම් කරනවා. නේද? සමහර වෙලාවට සමහර ලාටි තාමත්ම නොයේකුත් උපක්‍රම යොදනවා. නේද? ටිකක් හොඳ දේවල් ලබා දෙනවා, සමහර දේවල් ලබා නොදෙනවා. නේද? එක 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 තරවටුකම් කරන් එක එක උපක්‍රම පාවිච්චි කරනවා. ඉතින් එහෙම කර 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 හරි අපහසුයෙන් නමුත් ළමයා හොඳ ළමයෙක් බවට පත් කරා කියන්නකො. ඒ කොච්චර වටින දෙයක්ද? ළමයෙක් ඒ වගේ හිතුවක්කාර සූක්ෂම ගති තියෙන කපටිකම් තියෙන ළමයෙක් හොඳ ළමයෙක් බවට පත් කරන එකද අමාරු? මේ කපටි මෝඩ නේද? මෝඩ කපටිකම හරි භයානකයිනේ නේද? කපටිකම තියෙන මෝඩකම තියෙන මුලාවේ පොඩ්ඩක් ඇත්තම් වැටෙන හිත, මේ කෙලෙස් වලම ඇලී ගැලී යන සිත මොන පැත්තකින් හරි රිංග රිංග පල්ලෙහාටම වැටෙන්නයි හදන්නේ. නේද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ම ධර්මයන් හිම ඇලි 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 එතරම් ලැගලක ලැගලක ලැගලඟ ඉඳ හදන මේ හිත ඒ සියල්ලෙන්ම ගලවා. හරිද? ඒ සියල්ලෙන්ම ගලවලා උඩට අරගෙන ඒ කෙලෙස් වල යථාභූත ස්වરૂපය දකින්න සැලැස්වීම මොනතරම් අපහසු කාරණාවක්ද? නේද? ලොකු බරක් තියෙනවා නම් 8 දිනක් එකතු වෙලා උස්සන්න ඕන. 7 දිනක් එකතු වුණාම කොහොමවත් උස්සන්න බැ නේද? ඒ වගේ අට පැත්තකින් සමානව බලයොදමින් හරි මේ හිත කෙලෙස් වලින් ගලවන්න ඕනේ. අට පැත්තකින් සමානව බලයොදමින් ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒකම අපි හත් පැත්තකින් බෙදලා ඒක හතට බෙදලා කියනවා බොජ්ජංග කියලා. එතකොට හත් පැත්තකින් මේ වෙලාවේ අපි කරනවා සබ්බාස සූත්‍රයේත් අපි කාරණා හතක් මීට වැඩිය වෙනස් කාරණා හතක් සියලු ආශ්‍රවයන් දුරුකරන හිත නංවා ගන්න විදිය ගැන සාකච්ඡා කරා. ඒ වගේ දැන් මේ තියෙන්නේ අවබෝධයට හේතු වෙන අංගයන් කියලා. මෙයා එක එක ආකාරයට අපේ හිත වලින් අයින් වෙන්න බලනවා. හරිද? අපේ හිත අවබෝධයෙන් දුරස් කරන්න බලනවා මේ හිතම. ඒක හිතේ ස්වභාවය. ඉතින් මේ කරුණු දැනගෙන සියුම්ව දැනගෙන ඒවා කෙරෙහි හිත යොමු කරගෙන අවබෝධය දක්වා හිත අරගෙන යන ගමන තමයි ඒ ගමනේදී වැඩි යුතු ධර්මයන් තමයි බොජ්ජංග කියලා. බොජ්ජංග වැඩෙන්නේ කොයි වෙලාවේද? බොජ්ජංග කියනකොට ඔන්න දැන් තේරුම් ගන්න ඕන. ආයෙ මම මෙතන තේරුම් කරනවා හොඳට. බොජ්ජංග කියන්නේ බෝධි අංග, බෝධියට අංග වෙලා. බෝධියට අංග වෙන්නේ, බෝධියට අවබෝධයට අංග වෙන්නේ කොයි වෙලාවේද? මාර්ගසිතේදී. තේරුණාද? ඇයි අවබෝධය ඇති වෙන්නේ කොයි වෙලාවේද? මාර්ගසිතෙන් පස්සේ ඵලසිතේදී. අන්නේ අවබෝධයට තල්ලුව වැටෙන්නේ ඒ වෙලාවේ. එහෙනම් ඊට මෙහා ඒකට අදාළ පූර්ව ධර්මයන් සිද්ධ කරලා තියාගන්න ඕනද නැද්ද? නේද? ඊට අදාළ පූර්ව ධර්මයන්, ඒ කියන්නේ ඒක පුහුණු කරලා තියාගන්න ඕනේ. දැන් මම ඔකට කියන්නේ මෙහෙමනේ. ඔලිම්පික් පදක්කමක් ගන්න යනවා. නේද? කවුරු හරි තරඟයකින් ඔලිම්පික් පදක්කමක් ගන්න දුවලා ඉවර වෙලා දැන් දිනුවා. පදක්කම ලැබුණේ අවසාන දිවිල්ලේ. ඊට මෙහා දියපු අපරාධනේ. නේද? ඊට මෙහා දියපු අපරාධනේ. නේද? අපි දෙන්න දිනු හොඳම උපදේශය තමයි ඔලිම්පික් පදක්කමක් ගන්න යන කෙනෙකුට ඔයා ඊට කලින් දුවන්න මෙපා. නේද? නිකම් මහන්සියෙන් ඩෝන්නේ ඔයා ගිහිල්ලා තරඟෙදිම දුවන්න. ඊට මෙහා දුවන ඒවා ඔක්කොම අර ජයග්‍රහණයට හේතු වෙනවා. එහෙනම් සති සම්බොජ්ජංගයට අදාළ, ධම්මවිජය සම්බොජ්ජංගයට අදාළ, වීරිය සම්බොජ්ජංගයට අදාළ, ප්‍රීති සම්බොජ්ජංගයට අදාළ ආදි වශයෙන් ඒ සම්බොජ්ජංගයන්ට අදාළ පූර්ව ඒ සම්බොජ්ජංගයේ උපදින ආකාරයට අපේ අපි ඊට කලින් කළ යුතු වැඩපිළිවෙළවල් වගේ තියෙනවා. ඒත් බොජ්ජංගයට අදාළ වැඩපිළිවෙළ කරපුවාම බෝධි අංග ටික වැඩෙන්නේ, බෝධි අංග ටික හැදෙන්නේ, ඒ බෝධි අංග වර්ධනය වෙන්නේ කොයි අවස්ථාවේද? බෝධි අංග විදිහට වර්ධනය වෙන්නේ මාර්ග සිතේදී. එතකොට මේ වර්ධනය වෙන්නේ කොච්චර කාලයේ? මේ මාර්ග සිත කියන එක කොච්චර කාලයක එකක්ද? චිත්ත ක්ෂණයයි. මේක ආයෙ තේරුම් කරන්න මම මෙන්න මෙහෙම. මම කෙනෙක් ගැන අපහැදීමෙන් ඉන්නවා. හරිද? දැන් ඔන්න මං අපහැදීමෙන් ඉන්නවා කාලයක්. හරි? එතකොට මට එයා ගැන අපහැදීම සහිත සිත් පහළ වෙනවා. හරි? කෙනෙක් මට ඇවිල්ලා යගේ හොඳම කියනවා දිගටම. දැන් මගේ ටික ටික අපහැදීම අඩු වෙනවා. නමුත් අපහැදීම තියෙනවා.
හරිද? එක වෙලාවක යාගෙන මට කියපුවේ වහින්දා මට අර පැහැදීම නැති වෙනවා. එක පාරටම අවබෝධ වෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් මට මොන හරි වැරද්දක් කරලා කියලා වැරද්දක් කරා කියලා පැහැදීමෙන් ඉන්නේ. කවුරු හරි මට ඔප්පු කරලා පෙන්නනවා මට වැරදිලායි තියෙන්නේ. ඒ ඔය ඔය සිද්ධිය සිද්ධ වෙන වෙලාව මෙයා මෙතන හිටියේ හිටියේ නැහැ කියලා ඔප්පු කරලම් පෙන්නනවා ආවල් තැන හිටියේ කියලා. ප්‍රත්‍යක්ෂවම දැනගන්නවා මම එක ශරණයක මෙයා මේ කිව්ව කාරණා ඔක්කොම හින්දා ප්‍රත්‍යක්ෂව එක සිතකින් අවබෝධ කරගන්නවා. නේද? කලින් කියපේ ඔක්කොම හේතු වෙලා එකතු වෙලා එක සිතකින් මට එකපාරට මතක් වෙනවා මෙයා හොඳ කෙනෙක් නේ කියලා. අන්න ඒ අවබෝධය සිද්ධ වෙන්නේ එක සිතක නේද? නේද? එක වෙලාවකනේ වෙන්නේ. හරි. අන්න ඒ කෘත්‍ය සිද්ධ වෙන අවස්ථාව තියෙනවා. ඒ මොකද? මට ටික 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 මෙයා ගැන පැහැදීමක් ඇති වෙලා ඇති වෙලා ඇති වෙලා ඇති වෙලා එක ක්ෂණයක මෙයා හොඳම කෙනෙක් කියලා අදහසක් එනවා. හරි ඒ එන්නේ අර හොඳ නෑ කියන අදහස් මගේ ළඟින් අයින් වුණා. නේද? හොඳ නෑ කියන එක අයින් වීමත් හොඳයි කියන එක හැදීමත් කියන කෘත්‍ය සිද්ධ කරපු හිතක් තියෙනවා. නේද? එතනින් පස්සේ මට එන ඔක්කොම සිත් මොනවද? මෙයා හොඳයි මෙයා හොඳයි මෙයා හොඳයි මෙයා හොඳයි කියන එක. ඊට ඉස්සෙල්ලා තිබ්බේ මෙයා නරකයි 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 කියන ඒවා හට ගන්න ස්වභාවය තිබ්බා. නේද? හොඳයි කියන ඒවා හටගත්තා ටික ටික. නමුත් ඒක ප්‍රත්‍යක්ෂ නෑ. ප්‍රත්‍යක්ෂ නැති ඒවා තමයි පහළ වුණේ. නේද? ඔන්න මේ කොට තියෙනවා මේ පැත්තෙන් හොඳයි කියන සිත් පහළ වෙච්ච කොට තියෙනවා මේ පැත්තෙන් අර සිද්ධිය සිද්ධ වෙච්ච සිත. හරිද? හොඳ නෑ කියන අදහස මගේ ළඟින් අයින් වෙලා එයා ගැන අවබෝධ වෙච්ච හිත වැටෙන්නේ කොයි ගොඩටද? කොයි ගොඩටද වැටෙන්නේ? එක සිතයි. ඒක වැටෙන්නේ කොයි ගොඩටද? එහාටත් නෑ මෙහාටත් නෑ. හරිද? ඒකෙන් සිද්ධ වුණ කාර්යය තමයි අර හැඟීම ප්‍රහාණය කළා. පංච උපාදානස්කන්ධය හොඳයි 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 සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කිය කිය සිත් පහළ වෙනවා. හරිද? එහෙම පහළ වේවා තිබිලා 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 දැන් බුදුරජාණන් වහන්සේ අපිට දෙනවා ඔත්තුව. මොකද්ද මේක හොඳ නෑ කියලා. මේකේ මහා පීඩනයක් ඇති වෙන්නේ කියලා. මේකේ සත්‍ය ස්වභාවය පිළිබඳ නේද? ඔත්තු සපේනවා. පංච උපාදානස්කන්ධයට විරුද්ධව. එතකොට අපිට ටික 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 මේක ගැන කලකිරෙනවා. කලකිරලා 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 මොකද වෙන්නේ? ඒ කලකිරීම හින්දා අපේ ලෝභ දේශ මොහ අඩු වෙලා පංච උපාදානස්කන්ධයේ හිත වැටෙන්නේ නැතුව කොයි වෙලාවක හරි අවබෝධයට බාධා වෙච්ච නීවරණ ආදී දැන් බොජ්ජංගයට බාධා වෙන අනිත් ධර්මයන් තමයි නීවරණ ධර්මයන්. අපි සමහරට මේ දේශනා මාලාවේ මැද හරිය නීවරණ දේශනා නීවරණ වලට අදාළ දේශනා ටික කරනවා. මේකත් එක්ක සමානව යන්න ඕන හින්දා. එතකොට මේ ඒ අනිත් පැත්තට ඇදෙන ධර්මතා වලින් සම්පූර්ණයෙන් අයින් වෙලා අප මේ ඒවා වැහිලා යනකොට මේ ටික 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 මේ ගැන කලකිරෙනකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන ඒවා අයින් වෙලා යනවා. අවබෝධයට බාධා වෙන ධර්ම අයින් වෙනවා. අයින් වෙලා කියලා එක ශණයකින්ද මේක අවබෝධය සිද්ධ වෙනවා. අවබෝධය ඇති වෙනවා. අවබෝධය ඇති වෙන කෘත්‍ය කරන අවස්ථාව බෝධිඅංග 8 මේකට බෝධිඅංග 7 මේකට හැම වෙලේම 8 කියලා කියන්නේ අරස්ටෑංග මාර්ගය ගැන කියලා නේද? ඒකින්ද බෝධිඅංග 7 එකට වැඩෙන අවස්ථාව ප්‍රහාණය වෙන අවස්ථාව ඒකට කියනවා මාර්ග සිත කියලා. ආරියසංග මාර්ගය වැඩෙන්නෙත් එතන බොජ්ජංග වැඩෙන්නෙත් එතන ඉද්ධිපාද වැඩෙන්නෙත් එතන මේ විදිහට අවශ්‍ය කරන ඔක්කොම සිද්ධ වෙන එක මාත්‍රි අපේ ඒක මහා දක්ෂතාවයක් ඇති අපේම මේ මානසිකාරයේ හින්දා හටගන්න සිත. හරි? ඉතින් අන්න ඒක තමයි. එතකොට මේ මාර්ගසිත කියන එක ක්ෂණයක ඇති වෙලා නැති වෙලා යන එකක්. එතනින් එහාට තියෙන්නේ ඵල සිත් පහළ වෙන්නේ. හොඳයි. ඔන්න ඒ මාර්ගසිතට තමයි මේ අංගහත හේතු වෙන්නේ. හරි? මේ අංගහත හේතු වෙන්නේ. මෙන්න මේ බොජ්ජංග වලට තවත් කියනවා මේ නින්දා වශයෙන් තියෙන ඒ කියන්නේ කෙලෙස් නින්දාවෙන් නිදාගෙන ඉන්නේ අපි. හරිද? මෙන්න මේ సంతానගත කෙලෙස් නින්දාවෙන් නැගී සිටවන ධර්මතාවයන් හින්දා ඒවට බොජ්ජංග කියලා කියනවා. හරිද? බුද්ධති කිලේසු సంతాన නිද්දාය උට්ඨහති කියලා. ඒ කියන්නේ මේ කෙලෙස් නින්දා කෙලෙස් නිද්‍රාවටපත් වෙලා අපි ඉන්නේ. කෙලෙස් නින්දා නිද්‍රාවටපත් වෙලා ඉන්නේ බුදි. හරිද? බුදි කියන්නේ මොකද්ද? අවබෝධය නෑ.
ඒකම ඇලි ඇලි ඒකම ගැටි ගැටි සිහියක් නැහැ නිින්ද ගියාම අනේ වගේ අසිහියෙන් වගේ ජීවත් වෙන්නේ මොකද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට අදාළ දරුවෝ මේ එතකොට ගෙවල් දොරවල් යාන වාහන මේවා ගැන මෙනෙහි කර කර මැරෙනකොට ඔක්කොම දාලා යන්න වෙන දේවල් ගැන මේවම හොය 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 ඉන්නවා මේ මාව හොයාගන්නේ නැහැ තමන් හොයාගන්නේ නැහැ තමන් හොයාගන්නේ නැති තමන් හොයාගන්නේ නැති තමන්ගේ ඇත්ත తත්වය තේරුම් ගන්නේ නැති නැතිව ඉන්න වෙලා තියෙන යා හරියට නිඳ ගිල්ල වගේ ඉන්නේ නිදාගෙන ඉන්නේ ඇයි තණ්හාව පෝෂණය කරමින් ඉන්නවා අද කොච්චරවත් තේරෙන්නේ නැහැ එකම රූපය දැන් කීසරයක් පෙන්වද හැට එකම ශබ්දයේ කීසරයක් ඇස්තුවාද එකම ගන්ධයේ එකම රසයේ එකම ස්පර්ශයේ කීසරයක් ලබා දුන්නද නමුත් ඇතිවීමක් නැහැ ඉවරවීමක් නැහැ ඉතින් කොච්චරවත් මේක මට ඕන හැටියට තියාගන්න පුළුවන් එකක් නෙවෙයි මේ ලෝකය කියන්නේ අන්න ඒ වගේ තියෙන තත්ත්වයක් තියෙන මේ ලෝකය ලෝකයේ ඇත්ත තත්ත්වය අවබෝධ වෙන්නේ නැතුව වැහිලා තියෙන්නේ නිදාගෙන ඉන්නවා වගේ එන්නේ එකෙන් නැගිටින්න හේතු වෙන්නේ මෙන්න මේ බෝධිආංග තමයි නැගිටින්න හේතු ඒ වගේම තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවන්න හේතු වෙනවා බෝධිආංග බෝධිආංගයත් එක්ක අපිට අවබෝධ වෙන්නේ මොකද්ද චතුරාර්ය සත්‍ය ධර්ම චතුරාර්ය සත්‍ය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය තමයි අවබෝධ වෙන්නේ නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරවන්න හේතු වෙන්නේත් මෙන්න මේ අංග. ඉතින් ඔය ඔක්කොම ධර්ම ටික එකට ගත්තහම තමයි මේ සියලු ධර්ම එකට ගත්තහම අපි කියන ඒවාට බොජ්ජංග කියලා. මොනවද? සති, ධම්ම විචය ආදී බොජ්ජංග. ඒ ටික එකට ගත්තහම කියනවා බොජ්ජංග කියලා. හොඳයි. දැන් අපි බලමු මේ වාගේ තියෙන අවශ්‍යතාවය මොකක්ද කියලා කෙටියෙන් තෝරගන්න බලමු. යම් කිසි කෙනෙකුට පින්වත්නි අපි නිකන් ගමුකෝ මේ මරණය කියලා. මරණය දන්නේ නැති අය ඉන්නවද? මැරෙනවා කියලා දන්නේ නැති අය ඉන්නවද? ඉන්නවා. කොටස් දෙකක් ඉන්නවා මැරෙනවා කියලා දන්නේ නැත්. අපිට එහෙම තමයි දැනෙන්නේ, තේරෙන්නේ එහෙමයි. කුංචි ළමයි. නේද අවුරුදු 3 4 සමහර ළමයි ඉන්නවා තාත්තා හරි 100 හරි මැරිලා ඉන්නවා කියලා කතා කරනවා. 100 නැගිටින්ද කියලා කතා කරනවා. නේද? ඇයි අම්මේ මේ නිදාගෙන ඉන්නේ කියලා අහනවා. නේද? එහෙනම් එයා මැරෙනවා කියන එක දන්නේ නැහැ. ඒ වගේම උන්මත්තක මිනිස්සු ඉන්නත් පුළුවන්. තව මේ ඉඩම් වලට තණ්හාවෙන් කටයුතු කරනකොට තමන්ගේ ජීවිතේ පාවිච්චියට දරුවන්ගේ පාවිච්චියටත් වඩා වැඩි දේවල් එකතු කරලා තියන්න හදනකොට අන් අයට කිසි දෙයක් දෙන්න නැති වෙනකොට ආන් ඒ කට්ටිය මැරෙනවා කියලා දන්නේ නැද්ද? දන්නේ නැද්ද? දන්නවා මැරෙනවා කියලා දන්නවා. නමුත් ඒ සිද්ධිය සිද්ධ කරනකොට ඒක පිළිබඳ සිහිය නෑ. සිහිය නෑ නේද? දන්නේ නැති අයත් කෙලස් ගොඩේ පීනනවා. දන්න නමුත් සිහිය නැති අයත් කෙලස් ගොඩේ සිහි නැතුව පීනනවා. ඒක ඇගේ බුද්ධි කියලා. හරිද? අන්න බලන්න කෙලස් ගඟේමයි යත්. ඇයි? දන්නවා මැරෙනවා කියලා. හැබැයි සිහිය නෑ. මේ වැඩි දෙනෙක් කොහොමද? වැඩි දෙනෙකුට සිහිය නෑ. හරිද? එහෙනම් ජීවිතේ නිවැරදි කරගන්න සිහිය ඕනද නැද්ද? දැනුම ඕනද නැද්ද? නුවණ ඕනේ. නුවණ විතරක් මදි සිහිය ඕනේ. නුවණ විතරක් මදි සිහිය ඕනේ. තේරෙනවද? නේද? හරි. දැන් ඊළඟ තව කට්ටියක් ඉන්නව දන්නවද? දැන් වැරදි කරන එකක් හිතන්නකෝ. දැන් ඔන්න පරුස වචන කියන එක හොඳද නරකද? හොඳයි. නරකයි. නේද? එතකොට පරුස වචන කියන එක නරකයි. සමහර අය මේක දන්නවද? දන්නේ නැහැ. සමහර අය මේක දන්නේ ඒ කට්ටියට කියනවා නුවණ නැහැ කියලා. හරිද? එහෙනම් නුවණ ඕනේ. සමහර කට්ටිය දන්නවා. දැනගෙන මොකද වෙන්නේ? සමහර වෙලාවට තරහා එහෙම ගියාම සිහිය නැහැ. දැන් දන්නව උත්තරේ වුණා. දැන් සිහිය නැහැ සමහර කට්ටියට. එහෙනම් පරුස වචන කියලා පෞසිද්ධ කරගන්න එක, සසර දික් කරගන්න එක නැති වෙන්න නුවණ විතරක් තිබිලා මදි සිහියත් ඕනේ. මේ බලන්න තව අවස්ථාවක් මම කියන්නම්. සමහර වෙලාවල් නැද්ද අපිටම වෙච්ච දේවල් පරුස වචන කියනවා කියලා දන් කියන එක හොඳ නෑ කියලා දන්නවත් එක්ක සිහියක් තියෙනවා. හැබැයි නවත්ත ගන්න පුළුවන්ද? නේද? දැනගෙනම මේක නොකිය යුතුයි කියලා දැනගෙනම පාලනය කරගන්න බැරුව වැරදි සිද්ධ වෙන අවස්ථාවක හොඳට ප්‍රකටයි. කාමේ වර්ධව හැසිරීම වගේ දේවල් වලදී
හරිද? කාමයේ වර්ධව හැසිරීම හොඳ නැති දෙයක් විපාක සහිත දෙයක් කියලා දන්නවා. එහෙමදි වට ඒක මතකුත් වෙනවා හැසිරෙන්න යද්දි. හැබැයි නවත්ත ගන්න බෑ නවත්ත ගන්න අර බලන්න. ඒ නවත්ත ගැනීම සඳහා සිතේම කොටසක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. අඩුපාඩුව තියෙන්නේ හිතේ නේද? අර බලන්න නුවණ නැති එකේ අඩුපාඩුව තියෙන්නේ අපිවම කාට හරි ගහන්නයි ගියේ. ගහන එක හොඳ නෑ කියලා නුවණ නැති එකේ අඩුපාඩුව තියෙන්නේ අතේද? අතින් ගහන්න කියලා හිතන්නකො. නෑ අතේ නෙමෙයි කොහෙද? සිතේ අඩුපාඩුව. ඒක පිළිබඳ සිහිය නැති වුණා නම් ඒකේ අඩුපාඩුව අතේද? නෑ ඒක සිතේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ගහන එක හොඳ නෑ කියලාද දන්නව? සිහියත් ඇවිල්ලා දැන් මම මේ ගහන්නයි යන්නේ කියලා හොඳ නැති දෙයක් කරන්න යන්නේ කියලා නවත්ත ගන්න බෑ. අර බලන්න අපේ හිතෙන්ම ක්‍රියාත්මක වෙන තව අංගයක් නෑ එතන. හුඟක් දෙනකොට මේ කෙලෙස් ධර්ම වලින් අයින් වෙන්න බැරි ඔන්න ඔය වගේ මේක හරියට විශ්ලේෂණය කරගන්න යාවි. හරි අංගයක අඩුවක් තියෙනවා. කොටසක අඩුවක් තියෙනවා. මොකක්ද අඩු? එන අකුසලය මැඩපවත්ව ගන්න බැරි. මොකක්ද අඩු? සිහියක් තියෙනවා දැන්. නුවණක් තියෙනවා දැන්. මොකක්ද අඩු? දත්මිටි කාගෙන නවත්ත ගන්න මොකක්ද ඕනේ? වීරයයෝනේ. හරිද? අන්න බලන්න වීරය යෙදෙන්නේ නැත්තම්. හරිද? තියෙන අකුසල් නැති කරගන්නත් නැగిලා එන අකුසලය තියෙනවා. ඒක යට කරගෙන ඉන්න. ඒ අකුසලය කියලා දැනගන්න නුවණ තියෙන්න ඕනේ. හරිද? ඒ නුවණ තිබ්බට මදි සිහිය නැත්. ඒ නුවණ තිබුණාට නුවණ කියන්නේ දන්න දේ අමතක වෙනවා කියලා සින්ද. එහෙනම් සිහිය තියෙන්න ඕනේ. හරිද? ඊළාට ඒ දෙකම තිබ්බත් මදි වීරය තියෙන්න ඕනේ. හරිද? වීරය නැත්තම් උගාක් ආයට වෙලා තියෙන ඔය තුන ආතාපි සම්පජානෝ සතිමා කියලා සතිපට්ඨාන දේශනාවේ තියෙනවා. හරිද? එතකොට අපි බලන්න ඕන මගේ උපකරණය කොහොමද දන්නේ? මගේ උපකරණයේ වෙලාවකට සමහර දේවල් ගැන නුවණ තියෙනවා. සමහර දේවල් ගැන නෑ. පංච උපාදාන ස්කන්ධය ගැන එහෙම තාම අඩුයි. නේද? ඒ නුවණ තියෙන උගත් දේවල් ගැන මැරෙනවා කියලා නුවණ තියෙනවා. හැබැයි සමහරලාට ඒ පිළිබඳ සිහිය නෑ. සිහිය තිබුණත් සමහරලාට වීරය නෑ. ඔන්න ඔය තුනෙන් වාසය කරන කෙනාට ඔය තුන හින්දම විතරක් ඉස්සරහට යන්න බෑ පින්වත්නි. හරිද? බැරි මොකද මේ මාර්ගයේ හිත අලවා තැබිය යුතුයි. මේ මාර්ගයේ හිත අලවා තැබිය යුතුව තියෙනවා. ඇයි? කෙලෙස් වල හිත අලවා තබන ස්වභාවයක් තියෙන අපේ. ඇයි කෙලෙස් වල හිත අලවා තබන්නේ? ප්‍රීතිය උපදින හින්දා නේද? ප්‍රීතියක් සැපයක් සතුටක් උපදින තැන ඇලෙන ගතිය අපේ හිතේ තියෙනවද නැද්ද? ඔන්න බලන්නකෝ ගලවන්න බැරි එකනේ. හරිද? කාට හරි තරහක් ගිහිල්ලා කේලමක් කියන්න ඕන කියලා හිතනවා. ඇයි එයාට කේලම් කියලා බින්දින්න ඕන කියලා හිතන්නේ? කේලම් කියලා බින්දට පස්සේ එයාට මොකද්ද වෙන්නේ? නැත්තම් ඉවසගෙන ඉන්නවා දැන් කවුරු හරි බෑනලා මට. හරිද? බෑන්නාම ඉවසගෙන ඉන්නවා ඉන්නේ හරිය අමාරුවෙන්. නේද? මහා ප්‍රෙෂර් එකකින් ඉන්නේ. කවදා වෙනකන්ද ඉන්නේ? එයාට අනිත් පැත්තට හැරලා බලිනකම්. නේද? අනිත් පැත්තට හැරලා බෑන්නාම මොකද්ද උපදින්නේ? සතුටක් උපදිනවා. නේද? ආන් බලන්න. ආන් ඒකින්ද සිහිය නුවණ වීරිය තුනම තිබ්බම මොකද වෙන්නේ? ආන් අර සතුට ඒ සතුට පස්සේ දුවනවා. හිත. එහෙනම් ඊට වැඩි එහා ගිය සතුටකට අපේ හිතපත් කරවන්න අපි සූදානම් කරලා තියන්න වෙනවා. නේද? සතුට වැඩියෙන් තියෙන පැත්තට ඇදෙන මං ඊයේ පෙරේදත් කිව්වා මතක ඇති. කැමති චොක්ලට් එකක් තියෙනවා. කවුරු හරි අපිට විස්තර කරනවා. නැත්තම් ඊටත් වැඩිය කැමති චොක්ලට් එකක් තියෙනවා. දෙකම එක තැන තිබ්බොත් කෝකරද යන්නේ හිත? වැඩියෙන් කැමති එක. නේද? අන්න ඒ වගේ වැඩියෙන් ප්‍රීතිය උපදින පැත්තට අපේ හිත ඇදෙනවා. කෙලෙස් වලින් අයින් කරන්න ගියාම කෙලෙස් නිසා උපදින ප්‍රීතියට වැඩි ප්‍රීතියක් කෙලෙස් වලින් අයින් වීම නිසා ඇතිවෙන බව අත්දකින්න ඕනේ. ඒකට කියන්නේ මොන ප්‍රීතිය කියලාද? නිරාමිස ප්‍රීතිය. නේද? සාමිස සෝමනසේ සාමිස සාමිසය හින්දා ඇතිවෙන නැත්තම් මේ මොනවද පස්කම් සැපහින්ද ඇතිවන යම් සෝමනස්සයක් තියෙනවා නම් ඊට වැඩිය නිරාමිස ප්‍රීතිය ඇති බව තමන්ට දැනෙන්න ඕනේ. එතකොට මේ හිත අරවැයෙන් ගැලවිලා යනවා. හරිද? ඒවැයෙන් ගැලවිලා යනවා. එන්න ඒ ගැලවිලා යන්න මෙන්න මේ ප්‍රීතිය අවශ්‍යද නැද්ද? නේද? අන්න ඒ නිරාමිසව නැත්තම් මේ කෙලෙස් වලින් අයින් වීමේ ප්‍රීතිය කියන කොටස අපේ හිතේ සකස් වෙන්න ඕනේ.
එන නුවණ ඕනේ, සිහිය ඕනේ, වීරිය ඕනේ, ප්‍රීතිය ඕනේ අවබෝධයට. තේරෙනවද ඒක ඔක්කොම ඕනේ කියලා? නේද? නැත්තම් වෙන කොහෙවත් දුවනවා නේද? ආපහු ගිහලා කෙලස් ගොඩේ ලගිනවා මේක ගිහිල්ලා. ඒකෙන් අයින් වෙන්න මේ පැත්තෙන් ප්‍රීතිය දෙන්න ඕනේ. හොඳට මේ පැත්තෙන් ප්‍රීතිය ඇති වෙන්න ඕනේ. ඊළඟට හැම වෙලේම කරදර කරන දෙන්නෙක් ඉන්නවා අපිට ඉන්න දෙන්නේ නැහැ. හා දැන් මේ බණ අහන්නවත් දෙන්නේ නැතුව කරදර කරන දෙන්නෙක් ඉන්නවා. දැන් මාත් පොඩ්ඩ දැඟලුව දැක්කද? ආ නේද? මේ ඇත්තත් එහෙම ඔය හිටියට ටික ටික හැරෙනවා. ආ නේද? එහෙම වෙනවා. ඇයි ඒ? ඒ කරදර කරන එක්කෙනෙක් තමයි ශරීරය. නේද? ඒකින්ද මේ කෙලෙස් අවබෝධ කරගන්න හදනකොට නැත්තම් පංච උපාදානස්කන්ධයට හිත යොමු කරනකොට මේ ශරීරය වෙනදා පුරුදු වැඩේම කරන මොකද කරන්නේ? කකුල් රිද්දවනවා, රිද්දවනවා, නලියවනවා, කසනවා, නේද? හිර කරවනවා, එක ඒකව බඩගිනි ඇති කරවනවා, පිපාසාව ඇති කරවනවා. ඒවා ඇති කරපුවාම රජානට වැඩිය බලවත් ඒවා. නේද? කසන්න ඕන කිව්වොත් කසන්න නැතුව ඉන්න බෑ, නලියන්න ඕන කිව්වොත් නලියන්න නැතුව ඉන්න බෑ. අන්න බලන්න මේ කය නටන්න පටන් ගත්තොත්, දඟලන්න පටන් ගත්තොත් අවබෝධයට බාධාවක් වෙනවද නැද්ද? ඒ මදිවට මේ සිත එයත් එහෙමයි. යා අතෙන්ට යන්න, මෙතෙන්ට යන්න, අරහෙදුවන්න, මෙහෙදුවන්න කියලා නේද ආශ්‍රව ඇති කරවනවා. ඒ බලවන්ත ක්‍රියාවලි දෙකට යට වෙලා තමයි මගේ ජීවිතය යන්නේ. ආංගේ දෙකෙන්ම අතමිදීමක් පස්සද්ධියක් අවශ්‍ය වෙනවා. මොකටද? මෙන්න මේ අවබෝධයට හිත නගවන්න ගිය වෙලාවේ. නැත්තං අනිවාර්යෙන්ම කයෙන් ලොකු කරදරයක් එනවා. කයෙන් කිසිම මාත්‍รีย, හරිද? කයෙන් මාත්‍รีย කරදරයක් ඇති වෙන්නේ නැති තත්ත්වෙට මේක සංසිඳෙන්න ඕනේ. මේක සංසිඳෙන්න ඕනේ. හරි. එතකොට තමයි අපිට මේක තුලින් අවශ්‍ය කරන මාර්ගය උපදවා ගන්න පුළුවන් වෙන්නේ, සමාධිය උපදවා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට පස්සද්ධිය කියන එක අවශ්‍යද නැද්ද? අවශ්‍යයි. පස්සද්ධිය නැත්තම් සමාධියට බාධා ඇති වෙනයි. කය සහ සිත කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පැත්තටම යන්න හදනවා. ඊළඟට කය නොයේකු දුක් වේදනා සැප වේදනා ඇති කරමින් ඒ වාගේ අලවන්න හදනවා. හරි. ඒවේ අලවන්න දෙන්නේ නැහැ නිරාමිස ප්‍රීතිය આવොත්. හරි බලන්න හැම පැත්තෙම ඕනද නැද්ද? හැම පැත්තෙම තල්ලු ඕනේ. හරිද? ඊළඟට යම් කිසි වේදනාව නම් වේදනාව, සංස්කාරය නම් සංස්කාරය, නැත්නම් කය නම් කය, සිත නම් සිත, ධම්ම නම් ධම්ම, මොනවා හරි අපි අවධානය යොමු කරන අවබෝධ කරගන්න යන ආරම්භණයේහි අනිත්‍ය ලක්ෂණය හෝ දුක්ඛ ලක්ෂණය හෝ අනාත්ම ලක්ෂණය හෝ මොකක් හරි ඒ ලක්ෂණයක් අවබෝධ කරන්ඩ ඒ දේ කෙරෙහි ඒකාග්‍රව ඒක අරමුණු කරන්න ඕනමද නැද්ද? නේද? අර ටිකෙන් අර පැත්තෙන් තල්ලු ටික දීගෙන එනකොට හිතට ඒකට ඒ අවබෝධ කරන්න අවශ්‍ය කරන නුවණ එක පැත්තකින් දෙනවා. හරිද? ඒ අවබෝධ කරන්න අවශ්‍ය කරන සිහිය එක පැත්තකින් වර්ධනය කරලා මම ඒ අවබෝධ කරන්න අවශ්‍ය කරන අර කෙලෙස් යට කරගන්න වීරියෙන් එඩිතරව දැන් ඉස්සිලා ඉන්නේ. හරිද? ඊළඟට ඒවා හින්දා උපදින ප්‍රීතිය හින්දා කෙලෙස් වල ඇලෙන්න දෙන්නේ නැහැ. ඒකෙනා වැඩ ටික කරනවා. නේද? වැඩක් කරනකොට එක එක්කෙනා වැඩ ටික කරනවානේ. ඒ ප්‍රීතිය ඉස්සරහට එන්න දෙන්නේ නැහැ. ඊළඟට මොකද කරන්නේ? පස්සද්ධිය මොකද කරන්නේ? මේ කයයි සිතයි දෙක සංසිඳුවලා බලාගෙන ඉන්නවා අය පල්ලෙහාටලා. නේද? මේක යට කරගෙන ආවම ඉන්නවම ඉන්න පල්ලෙහාටලා ඉන්නවා. දැන් කරදර කරන්න යන්න එපා. නේද? මෙයා මේ ලොකු වැඩක් කරන්න යන්නේ කියලා. සමාධිය මොකද කරන්නේ? අර අවබෝධ කරන්න ඕන එකේ ඒකාග්‍රතාවයට පත් කරලා. නේද? පත් කරලා ඊළඟට ඒ ඔක්කොම හේතු වෙලා හැදෙන අවබෝධයත් එක්ක හැදෙන්න අවබෝධයට හේතු වෙන උපේක්ෂාව. නේද? මේ අංග හත නේද? සමසමව ඒ කෘත්‍යයන් සිද්ධ කරේ නැත්තම් මේ අංග හත ඒ කෘත්‍යයන් සිද්ධ කරේ නැත්තම් අපේ හිත කෙලෙස් නිද්‍රාවෙන් නැගිටෝලා නේද අදාළ තැනට යවන්න පුළුවන්ද? බෑ. මං කියන හින්දාද කියන්නේ? නෑ. අන්න ඒක තමයි උත්තරේ වෙන්න ඕනේ. නේද? මං කියන හින්දා කියලා හරියන්නේ නෑ. කාටද දැනෙන්නේ? සිහිය නැත්තම් බෑ කියලා මට දැනෙනවා. වීරිය නැත්තම් බෑ කියලා මට දැනෙනවා. නේද? නුවණ නැත්තම් බෑ කියලා මගේ හිතෙන් නුවණ යෙදිලා එන්න ඕනේ. නුවණ නැත්තම් බෑ කියලා දැනෙනවා. ප්‍රීතිය නැත්තම් බෑ කියලා දැනෙනවා. පස්සද්ධිය නැත්තම් බෑ කියලා දැනෙනවා.
සමාධි නැත්තම් බෑ කියලා දැනෙනවා උපේක්ෂාව නේද කිසිම පැත්තකට නැමෙන්නේ නැතුව නේද ඒ ඒ හිත උපේක්ෂාවේ වැටලා තියෙන මේ පිළිබඳ අපි ලොකු විස්තරයක් කරගමු පස්සේ මෙන්න මේ අංග හත කොහොමද වර්ධනය කරන්න වෙන වෙනම වෙන වෙනම මේ වාගේ ලක්ෂණ මොනවද මේවා අපිට උවමනා වෙන්නේ උවමනා මේවා කොයි කොයි වෙලාවෙ දැන් සමහර වෙලාවල් තියෙනවා හිත පසුබසිනවා හරිද මේ අවශ්‍ය කරන මාර්ගය යන්න දෙන්නේ නැහැ කුසිතකම හැටෙනවා හරි කුසිතකම කියන්නේ ඒ කියන්නේ ඒකේ කෙලෙස් වලම ලැගලැග ඉන්නවා කකාමෙන් ඉඳ හිතනවා බුදිය බුදියම ඉඳ හිතනවා හරිද නැත්නම් දරුවොත් එක්කම වැටලා ඉඳ හිතනවා භාවනා කරන්න හිතෙන්නේ නැහැ ඒ අවශ්‍ය කරන කුසලයන් වර්ධනය කරන්න හිතෙන්නේ නැහැ ඔය වැටි වැටි ඉන්න තැන්වල ඉඳ හිතනවා ඒක මේ නිදි කුසිතකම කියන්නේ නිදිනවම කියන එක නෙවෙයි හරි හිත කෙලෙස් වලින් අයින් වෙන්න කැමති නැහැ හිත කෙලෙස් වලින් අයින් වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේ නිකන් අකර්මන්නේ භාවයකට පත් වෙලා තියෙනවා. නිකන් මුකුත් කරන්න බෑ වගේ දැනලා නැද්ද? මුකුත් කරන්න බෑ වගේ ඉන්න අවස්ථාවක් නැද්ද? අන්න හරි. එන්නතර මම දැනගන්න මේ බලන්නකෝ මගේ මේ උපකරණය මේ වැඩක් කරන්න දෙන්නේ නැහැ. නිකන් පැත්තකට ලා ඉන්න හදනේ. කම්මැලි වගේ. නේද? මුකුත් කෙරෙන කර්මන්නේ නැහැ. හරි වෙනදා වගේ කාර්යක්ෂම නැහැ. හිත නිකන් ඇකිලිලා වගේ. හරිද? එහෙම දවස් තියෙනවා. අන්න එතකොට මොකද කරන්න ඕනේ? යම් කිසි කෙනෙක් මොකද කරන්න ඕනේ නුවණ පිළිබඳ වූ ධම්මවිජය සම්බෝධංග හරිද එන්නේ එක වැඩෙන්න හේතු වෙන කාරණා ඇති කරගන්නවා ප්‍රීතිය වැඩෙන්න ඕන කරන කාරණා ඇති කරගන්නවා වීරිය වැඩෙන්න ඕන කරන කාරණා ඇති කරගන්න ඇති අපි ඉදිරියේ සාකච්ඡා කරමු හරිද එතකොට නුවණ කියන්නේ තියුණු නුවණට කියනවා ධම්මවිජය කියලා ඊළඟට ප්‍රීතිය සහ වීරිය මේ බෝධංග තුන තමයි මේ වෙලාවට ඕන වෙන්නේ හරි එතකොට ඒ ඒවා පිස්සරාදී සාකච්ඡා කරන්න. එතකොට මෙයා දන්නවා මේකට දැන් තල්ලු වෙන්න ඕනේ මේ පැත්තෙන්. දැන් මෙයා මේ පැත්තට ඇලවිලා නම් මේ පැත්තට ඇලවිලා නම් තල්ලුව කොහෙටද? ඒ පැත්තෙන් එන්න ඕනේ. අන්න ඒ විදිහට නුවණින් දැනගෙන මේවාට අදාළ දේවල් අපිට වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට උද්දච්චය වැටෙනවා. හරියට හිත නොසන්සුන් බවක් සැලෙන බවක් ඇති වෙන අවස්ථා තියෙනවද නැද්ද? ඒ සැලෙන බවක් නොසන්සුම් බවක් ඇති වෙන අවස්ථාවල මේ සමද්දස මුකුත් කරන්න බෑ හරියට නොසන්සුම් ගතියක්. නේද නිින්ද යන්නේත් නෑ. නේද සාන්ත ගතියකුත් නෑ. මොකක්වත් නෑ. ආන් එතකොට පස්සද්ධි සම්බෝධංගේ කාය චිත්ත පස්සද්ධි ඇති වෙන විදිහට කල යුතු දේ කරනවා. හරිද? ඊළඟට සමාධිය ඇති වෙන විදිහට කල යුතු දේ කරනවා. උපේක්ෂාව ඇති වෙන විදිහට කල යුතු දේ කරනවා. ඒ කල යුතු දේ ගැන අපි ඉදිරියේ සාකච්ඡා කරමු. හරිද? ඔන්න සාකච්ඡා කරලා පස්සේ වැඩ තියෙනවා. හරිද? වැඩ තියෙනවා එතකොට කරන්න. මේ හයටම මූලික වෙන මේ හයටම හේතු වෙන ප්‍රධාන අංගය තමයි සති කියලා කියන්නේ. සිහිය කියලා කියන්නේ. හරිද? ඒකින්ද අපි ඉස්සෙල්ලාම කරන්නේ සති සම්බෝධ්‍යංගය ගැන මේක මොකක්ද? හරිද? මේක මොකක්ද කියලා සාකච්ඡා කරමු. හරිද? මේක මොකක්ද කියලා පරමේන සති නේපක්කේන සමන්නාගතෝ ඒ කියන්නේ නුවණ සහ යෙදුන සිහියයි නේපක්කේන සමන්නාගතෝ කියන්නේ නුවණත් එක්ක යෙදුන සිහිය නිකන් සිහිය නෙවෙයි සමහර අයත් සිහියෙන් ඉන්න කියනවා නේද දැන් මේ බලන්නකො සමහර අය මෙන්න මෙහෙම කියනවා අපි දැන් හෙට කතා කරමුකෝ යතුරු කැලල අමතක කළා යන අප්පු භාවනාත් කරනවා නේද ඕක අමතකුණා යතුරු කැලල අමතක වීම කියන එක මේ සිහිය නැතිවීමක්ද නේද ඒක 100 කියන්න බෑ නේද නමුත් එක්තරා ආකාරයක ඒවා අමතක නොවී තියෙන්න ඕන තමයි භාවනා කරන කෙනෙකුට ඒක ඇත්ත නමුත් නිවැරදි 100 කියන්නේ මේ යතුරු කරලා මතක තියාගන්න බුදු කෙනෙක් පහළ වුණේ නෑ ඒකට නෙවෙයි නේද කුසලයේ අකුසලයේ පිළිබඳ වූ නුවණ සහගිය 100 ඒ පිළිබඳ අපි ඊළඟ දවසේ ගොඩක් සාකච්ඡා කරනවා දැන් අපිට තේරෙන්න ඕනේ මේ බොජ්ජංග කියන්නේ මොනවද කියලා හරි දැන් මේ ටික අපි තා ක්‍රමානුකූලව හදාරන්න ඕනේ මේ ටික ක්‍රමානුකූලව හදාරනකොට මොකද වෙන්නේ අපි දන්නවා අපේ හිත අවශ්‍ය තැනට යොමු කරන්නේ කොහොමද කියලා වැරද්දක් වෙනකොට අපි දැනගන්නවා මගේ අඩුවනේ මොනවද එතන කවදාකවත් අපි කල්පනා කරාද නේද පරිසවචනයක් කියලා කාට හරි බැන්නා එතකොට මට කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා ඒ පරිසවචනේ කියන වෙලාවේ නුවණ මට තියෙනවා පැහැදිලිව මොකද පරිසවචන කියන එක හොඳ නෑ කියන නුවණ තිබ්බා මට ඒලා සිහිය තිබ්බද ඔන්න මතකයි සිහිය තිබ්බා කියලා මතක් වෙනවා. සමහර අය මං කියන්නේ සිහියෙන් පරුස වචන කියනවා කියලා. ඒ කියන්නේ පරුස වචන කියන එක හොඳ නෑ කියන සිහිය තියෙනවා.
එහෙනම් මගේ සිහිය එතන තිබ්බේ නැත්නම් ආ එහෙනම් සිහිය වර්ධනය කරන්න තියෙනවා මට. හරිද? සිහිය යෙදුනා. නමුත් පාලනය කරගන්න බැරි වුණා. එහෙනම් මම දැන් මොකද්ද දැන් ආයසරයක් ඒක වෙන්න ඉතල. දැන් ඔගේ වෙච්ච වෙලා ඉවරයි. හැම වෙලේම අරග තියා ගන්න ඕන. මම අර කියන්නේ මතකද? දැන් මේ දවස්කේ මෑතක කිව්වේ නෑ. ආයෙ මතක් කරන්න ඕන. වහලේ තෙමෙනවා. වහලේ තෙමෙනවා වහින වෙලාවට. නේද? එතකොට මොකද වෙන්නේ? මෙයා ওই බේසමක් හරි මොකක් හරි තියලා බේර ගන්නවා. දැන් පෑවුවා. පායන වෙලාවෙදී තෙමෙන්නේ නැහැ නේද? දැන් හදන්න ඕනේ. නේද? පායන වෙලාවෙ තෙමෙන්නේ නැති හින්දා දැන් හදන්න ඕනේ. එහෙමද නුවණ තියන අය? නෑ නෑ පායන වෙලාවෙ හදා ගන්නව ඇයි? ආය වැස්සත් තෙමෙනවා කියලා දන්න හින්දා. මං තරහ ගිලා පරිස වචන කිව්වා. දැන් තරහ අයින් වෙලා. හරි දැන් මං හිතන්නේ මොකද ආය කවදාකවත් කියන්නේ නැහැ කියලා. මදි. නේද? හොයන්න ඕනේ මොකක් කොහෙන්ද 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 ලීක් එක ආවේ? කොහෙන්ද කාඳුනේ? ආ සිහිය අඩු වෙලයි මේක වෙලා තියෙන්නේ කියලා දැනගත්තා නම් සිහිය වැඩි වෙන වැඩපිළිවෙල ඊළඟ තරහෙන් ඉස්සෙල්ලා කරගන්න ඕන. හරි ඒකට කියනවා අප්‍රමාදීව කටයුතු කරනවා කියලා. අපි කියන්නේ කායන වාචා චිත්තේන ප්‍රමාදේන මයාගත මම ප්‍රමාදීව කටයුතු කරපු හින්දා දෙවෙනි වතාවටත් මට අර වැරද්ද වුණා. ඒ වැරද්ද නොවන විදිහට අප්‍රමාදී වෙන්න ඕනේ. හරිද? තේරෙනවද වැඩි? ආ එහෙනම් මෙයාව හදන්න වැඩ තියෙනවා දැන් අපිට. එතන වැඩ පටන් ගන්නවා නේද? අලුත් රස්සාවක් පටන් ගත්තා වගේ නේද? ආ මට අලුත් අලුත් වගකීමක් බාර දීලා නේද? මට අලුත් වගකීමක් බාර දුන්නා බුදුරජාණන් වහන්සේ. මොකද්ද? මෙන්න මේ හිතුවක්කාර ළමයාව නේද? මෙයාට හිතුවක්කාර ළමයා කියලා නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මොකා කියලාද? කුළුහරකා කියලා. ළමයේ කදරේක තව ලේසි කුළුහරකෙක් හදනවා වගේ මෙල්ල නොවිච්ච කුළුහරකෙක් සකස් කරනවා වගේ. එනං සති ධම්ම විජය ආදි වශයෙන් මෙන්න මෙයා වැරදි වැරද්ද උනේ මෙයාට නුවණ නැති හින්දා, මෙයාට වැරද්ද උනේ සිහිය නැති හින්දා, මෙයාට වැරද්ද උනේ වීරිය නැති හින්දා, මෙයා මේ පැත්තටම ඇලි 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 ගියේ, මෙයා නැවතේ වැරද්ද පැත්තට ඇලි ඇලි ගියේ, මෙයාට නිර්ආමිෂ ප්‍රීතිය දැනුනේ නැති හින්දා, මෙයා ආය මේ පැත්තටම නැඹුරු වෙන්නේ, මෙයාගේ කහිතකය සංසිඳෙන්නේ නැති හින්දා කියලා තමන් දැනගන්න ඕනේ. සමාධිය නැති හින්දා, උපේක්ෂාව නැති හින්දා කියලා තමන් දැනගන්න. තමන් විතරක් නෙවෙයි පින්වත්නි, අපේ ඇත්තෝ කියනවා සමහර වෙලාවට අම්මලා ඇවිල්ලා මට කියනවා අපේ මහත්තයව කොහොමද ගන්න බෑනේ මේ පැත්තට. මොකද කරන්නේ? සමහර තාත්තලා ඇවිල්ලා කියනවා අපේ නෝනාව ගන්න බෑනේ මේ පැත්තට කියලා. ආ දැන් බලාගත්ත හැකි යාට. පොජ්ජංග දන්නව නම් බලාගත්ත හැකි යාට මොනවද නැත්තේ? එයාට නුවණ නැත්තම් බනස්සන්න ඕනේ. නේද? එයාට සිහිය නැත්තම් සිල් රකවන්න ඕනේ. සමාධිය ඇති කරවන්න ඕනේ. ඒ විදිහට ක්‍රමානුකූලව එයාව හදාගන්න විදිහ ගැන අපි මේ හිතේ ක්‍රියාකාරීත්වය දන්නවනම් ඒක අපිට තරම් අමාරු වෙන්නේ නැහැ. ඒකෙන්ද ඔන්න හෙට ඉඳන් වැඩ බාර දෙන්නයි හදන්නේ. හෙට ඉඳන් වැඩ තියෙනවා. බලමුකෝ වැඩ කරන හැටි. හොඳයි. දැන් බොජ්ජංග කියන්නේ මොනවද කියලා අපි තේරුම් ගත්තා. ඉතින් ඒකෙන්ද බුදුරජාණන් වහන්සේ අපිට නේද කොයි තරම්නම් මේ ධර්මය ඇහෙනකොට අපිට ලොකු සද්දාවක් උපදින්න ඕන කවුරු ගැනද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන. මේක මගේ බණ හිම නෙවෙයි. මගේ එකක් නෙවෙයි. මේක කාගේ එකක්ද නේද? මට හිතන්නවත් බෑ මගේ හිත ගැනවත් මේ ධර්මයේ තිබ්බේ නැත්තම් මගේ හිතේ මේ වගේ තත්ත්වයන් තියෙනවා බෝධියට අවශ්‍ය කරන අංග වර්ධනය කරගන්න ඕනේ කියලා මට හිතා ගන්නවත් බෑ. ඒකින්ද සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේ নমස්කාරය වේවා කියලා අපිට ලොකු දැඩි අතිෂ්ඨානයක් දැඩි ප්‍රාර්ථනාවක් ඇති වෙන්න ඕනේ පින්වත්නි ධර්මය ශ්‍රවණය වෙද්දී. හොඳයි. උතුම් ධර්මය ලෝකයට බෙදලා දීලා තමන් විතරක් නෙවෙයි අනිත් අයගේ ජීවිත සුරක්ෂිත කරන්න ඕනේ අය කියන අදහසින් ධර්ම ශ්‍රවණය කරලා ධර්ම දානමය පුණ්‍ය කර්මයක් ලබා දෙන්න කටයුතු කරපු මේ පින්වත් ඇත්තන්ට උතුම් අවබෝධය පිණිසම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා හැමදෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි. අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය විදියට සඳහන් කරලා තියෙන්නේ නිර්වාණ අවබෝධය සඳහා උත්සාහ දරන සදහැවතුන් කියලා විතරක් සඳහන් කරලා තියෙනවා. මම හිතන්නේ අපේ නිවේදක මහත්මයා තමයි මේ පදිංචිය මතයේ කොට කියලා අහලා දැනගත්තේ. එහෙමවත් නැතුව අද දින වසරකට පෙර අපවත් විවදාල ගරු කම්මණ්ඨානාචාර්ය ත්‍රිපිටක විචාරද අතිගරු නායුනි අරියදම්ම ස්වාමීන් වහන්සේට උතුම් බුදුබව පිණිස මෙම කුසල කර්මය හේතු වේවා. නැසී ගිය දෙමව්පියන් ඇතුළු ඥාති මිත්‍රාදීන් සහිත ලෝක සත්ත්වයන්ට නිවන් සුව සඳහා
හේතු වේවා කියලා ඉතාමත්ම ඉතාමත්ම කෙටියෙන් තමන්ගේ පුණ්‍ය අනුමෝදනාව මුකුත් නම් ගම් මුකුත් නැහැ මොකද අපේ නම් දැනගත්තාට මිනිසුන්ගේ හිත් සැනසෙන්නේ නැහැ නේද මම ප්‍රේමරත්නය මම සීලවතිය කියලා දැනගත්තා කියලා කාටවත් හිතක් සැනසෙන්නේ නැහැ ඉතින් ඒකින්ද හිතක් සැනසෙන්නට අවශ්‍ය කරන ධර්මය විතරක් දේශනා කරත්වා කියන පරම අදහසෙන් ඉතාම කෙටියෙන් කටයුතු කරපු ඒ සත්පුරුෂ පින්වත් අයට මේ ධර්මයේ හේතුවෙන්ම උතුම් අවබෝධයටම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා මිය පරලොව ගියත් අන් මේ පින් අනුමෝදන් වේවා දෙපාර්ශයටම උතුම් යහපත පිණිස මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු